අයිබෝවන් සුබෝදාසනක් හැමෝන්ටම මෙතැන් සිට ඔයාලා ඉන්නේ මගේ ගෙදර මේ Mirror and the Stars Up Close and Personal. මං ගොඩක් කැමති කලාශිල්පිකට තමයි මගේ ගෙදරට ආරාධනා කරේ. දශක තුනකට වැඩි කාලයක අත්දැකීම් තියෙන පුද්ගලෙක්. ටෙලිවිෂනය, වේදිකාව, සිනමාව මේ හැම දෙකදීම අත්දැකීම් දාපු, ඒ වගේම විශිෂ්ට කුසලතා පෙන්වපු, සම්මානයට පාත්‍ර වුණු කලාශිල්පියෙක්. කියලා හිතුවට ඒ විතරක්ම නෙමෙයි, ගුවන්විදුලියේ අත්දැකීම් තවත් තියෙනවා. මොනවාද බැරි? මං හිතන්නේ කවි ගී සංකල්පනා ගත්තත් නවකතා රචනය, මං හිතන්නේ මේ දවස්වල ලේඛන කලාවට ඒ තරම් කාල වේලාවක් නැහැ. නමුත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්, මොකද ඔහු හිතුවත් දෙයක් අනිවාර්යයෙන්ම කරන නිසා. ඉතින් මේ අත්දැකීම් ගොන්න ෂෙයා කරගන්න නම් මං හිතුවා සති අන්තයක්ම වෙන්න ඕනේ කියලා. ඉතින් අද හොඳම දවස ඇවිත් තියෙන්නේ හරි වෙලාව. රංග ශිල්පිනියක් හින්දා අර හරි වෙලාවට වර්තා කරන ගතිය තවමත් තියෙනවා. බලන්න මං කවුරු ගැනද මේකන් කිව්වේ කියලා. හලෝ, ගුඩ් මෝර්නින්. අයබෝන්. කොහොමද ඉතින්? හොඳයි හොඳයි. ඒක පොඩි ටැග් ගන්න. අනේ, බොහොම ස්තුතියි එන්න දකින්න ලැබීමත් ලොකු සතුටක්. කවදද අනේ අපි අන්තිමට දැක්කේ නේද? මතකත් නැහැ. මතක නැහැ. ඕ, ඉඳ ගන්න. ඇත්තම තින මෙතනින්? ඕ. කාර් බහුලත් එක්ක අද මගේ ගෙදරට එන්න වෙලාව හදාගත්ත කියන්නේ ලොකු දෙයක් අනිවාර්යයෙන්ම නේද? කතා බහ පටන් ගන්න කලින් මම අර කැමති දේවල් මොනවද කියලා හොයාගත්තා. මං දැනගත්තා මෙන්න මේ බිස්කට්ස් වලට කැමතියි කියලා. චීස් බිස්කට්ස්. හොඳයි. මම මේ වැඩ කටයුතු කරන කාන් මට කියන්න කරන දහසකුත් දේවල් අතරින් මේ දවස්වල වැඩි අවධානය උනන්දු වෙන කෙනේ මොනවද? අනිත් දේවල් ඔටෝමැටිකලි සිද්ධ වෙනවා නේද? අර පුරුද්දටත් වැඩි අවධානයකින් කරනවා. ඉතින් රංගපෑම් වගේ දේවල් කරනවා. ඒ අතරතුර පොඩි අධ්‍යයන කටයුත්තක් කරගෙන යනවා. ඒකයි මම අහුවේ. මොකද රංගපෑම් කටයුතු කොහොමත් අවධානයෙන් තමයි කරන්නේ. මොකද උඩින් පල්ලෙන් අතගාලා වැඩ කරන කෙනෙක් නොවන නිසා. නමුත් මට ආරංචියක් ආවා. දන්නා දේ තව අයට කියා දෙන්න උත්සාහයක නිරත වෙනවා කියලා. ඉතින් හරිනේ. ඔව්. මගේ ආරංචි මාර්ග නේද? සීනි කොහමද? සීන් චුට්ටක් ගන්න. ඔකේ. හොඳයි. හරි. එහෙනම් අපි මෙතනින් පටන් ගනිමු. මම නම් එක නව කතාවක් කියෙව්වා. ඔය දෙකෙන් ඈදීගෙක ගියාය. මට අනිත් පොත ලැබෙන්න සලස්වන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. ඒක වෙනද පොලේ තිබුණේ නැහැ. මොකද ඒක ඒතරම්ම සේල්ස්. ඔව්. ඒ ඊට පස්සේ මේ ඉදවල යමුනේ නැත්තේ කාල වේලාව. කාල වේලාව තමයි ගැටලුව. කාල වේලාව ගැටලුවක් කියන්නේ මේ අතරම මේ සාමාන්‍ය රූපවාහිනී ටෙලි නාට්‍ය කට සහභාගී වුණම දවස් 30ක් 40ක් විතර වැඩ කරන්න ඕනේ. එතකොට දැන් ඔය බැංකු කටයුතු වෛද්‍ය කටයුතු වගේ දේවල් කොහොමද කවද්ද කරගන්නේ? ඒවට එහෙම නිශ්චිත වෙලාවක් නැහැ. අර ඒ අතරතුර හැම වෙලේ පොඩි පැය 3-4කින් ඔක්කොම කරනවා. සමහරවිට බේත් ගන්න වෙලාවකුත් නැහැ. අසනීපයක් වුණත් බේත් බොන්න වෙලාවක් නැති වෙන සමහර වෙලාවට. ගත්තත් බොන්න වෙලාවක් නැහැ. හැබැයි ඉතින් යන තැනක ඕනම කෙනෙක් ඉදිරිපත් වෙලා උදව් කරන නිසා වැඩ ලේසි පහසු වෙනවත් එක්ක නේද? ඒක තමයි. ඉතින් මේ මම හිතන්නේ රංගන ශිල්පියෙක් හැම නැත්තම් නළුවෙක් වෙලා ලබන්න පුළුවන් උපරිම දේ විශේෂයෙන්ම මේ වගේ රටක. අනිවාර්යයෙන්ම. හොඳයි. ඉතින් ඒ ආදරය හැබැයි ඒ වගේම පවත්ව යනවා කියන එකේ තියෙන්නෙත් ශිල්පියා තේනේ. ඉතින් ඒකටත් ලොකු මහන්සියක් කැපවීමක් උනන්දුවක් සහ හොඳ ඔළුවක් තියෙන්නත් ඕනේ. ඉතින් ඒ දේවල් පොඩක් බෙදා හදා ගන්නත් ඕනේ. මොකද නොදන්නා කට්ටියට ඔය වගේ දේවල් කියලා දුන්නා කියලා මේ පාඩුවක් වෙන්නේ නැහැ නේද? ඒක හරි. නේද? කොහොමද ඉතින් බොන්නකෝ? බොන බොන. මම එතකම් මගේ බිස්කට් එක කාලම් බොන්නද? අන්න හරි. ඔව්. මම බලන්න මේ මොකද්ද කියලා. හොඳයි. මෙන්න. මට පොතක් කරගෙන ඇවිල්ලා. Why worry expanded edition practical advice from the buddhist teachings to live your life without stress and worry. Oh, thank you so much. මම කියවන්න ගොඩාක් කැමතියි. ගොඩක් කටිතර මම මේ විදිහට කියවනවා විතරයි කියලා. නමුත් මම ඊට වැඩිය කැමතියි මේ විදිහට කියවන්න.
බොහොම ස්තුතියි මගේ පොත් රාක්කයට. දැන් මේක යනවා ගිහිල්ලා ඉන්නවා නෙමෙයි, ආයි පොත් රාක්කේ හරන් මම හෙටම කියවන්න පටන් ගන්නවා. බොහොමත්ම ස්තුතියි මට මේ පොත ගෙනාවට. Thank you so much. මට වටිනම දෙයක්. වටින මං හිතුවා ඒක වටිනා ඇති කියලා. හොඳයි. එහෙමනම් ඉතින් අද අපි කතා බහ කරන්න යන දේවල් වලට කලින් මට හිතුණා මෙහෙමයි, දැන් පාද සිල්වා කොයිතරම් චරිත මවලා තියෙනවද වේදිකාව, නාට්‍ය, සිනමාව. හරි. කොච්චරනම් ප්‍රොප්ස් අංගේ දාගන්න ඇද්ද? කොයි කොයි විදිහට මේකප් කරගෙන එක එක චරිත වලට යන්නේ ඇද්ද නේද? ඒ නිසා ඉතින් මට මේ අලුත් චරිතයක් නම් හොයන්න අමාරු නෑ. හරි. ඊට පස්සේ මම මේ අදහස් අතරල දාලා මගේ තව කරපු චරිතයක් කරලා ලේසි පාසෙකින්. හරිද? ඒත් එක මට පින්තූරයක් ගන්න අවස්ථාවක් තියෙනවා. මොකද මගේ පින්තූර කලෙක්ෂන් එකට යන්නේ. ඒක හරි. අර මොකද අපි ජීවිතේ පස්සේ අපි හැරිලා බලනකොට පින්තූර කොයිතරම් කතා කරනවද නේද? ඒක විශේෂම කලා ශිල්පියෙක්ට විශේෂයි, වැදගත් නේද? තියනද තමන්ගේ කරපු දේවල් වල කලෙක්ෂන් එක අනිත් අය ගාව? ඒක තමයි ජීවිතේ තියෙන ලොකුම දුර්වලකම. මේ පින්තූර ගොඩක් අඩුයි. ඒ වගේම පත්තර වලට දීපු ආටිකල්ස් උත් අඩුයි. ගොඩක් අඩුයි. උනන්දුවක් නැතිකම දේව එකතු කරන්නේ නැත්නම්? නෑ, ඒව කරන්න වෙලාවක් තිබුණේ නැහැ වැඩ කරන එක විතරයි. නමුත් ඒ කරපු වැඩ මොනවද කියලා ආපස්සේ හැරිලා බලනකොට ඒවට සාක්ෂි නෑ. හොඳ වෙලාවට තමයි කැමති කට්ටියව එකතු කරලා තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම තමයි හම්බෙන්නේ. ඔව්, මමත් ඒ වයින් ටිකක් තෝරගත්තා. හැබැයි දැන් මගේ පින්තූර ගන්න වෙලාවයි තියෙන්නේ. මට ඒකට අවස්ථාව දෙන්න ඕනේ. මොකද අපි තේක මෙහෙම තියලා ගිහින් පින්තූර අරගෙන එන්න. ඔව්, ඒ වැඩගත් දේවල් නේද? එන්න. මොකද මගේ ෆොටෝ රූම් එකක් තියෙනවා. අපි එතෙන්ට යමු. යමු. එන්න මගේ ෆොටෝ රූම් එකට. හොඳද බලන්න? හරිම ලස්සනයි. බොහොම ස්තුතියි. පැරිස් නගරයට ගියා වගේ. ආ නේ. හොඳයි. ඉතින් අපි දැන් මෙතන අර මම කිව්ව පින්තූර දෙක ගන්න. හරි. එකක් ඔබතුමාට දෙන්න. හරි. එතන මාව අමතක වෙන්නේ නැහනේ. නේද? මම ගෙදර ආවයි කියලා අමතක වෙන්නෙත් නැහනේ. මොකද තමයි ගෙදරට ගිහින් මගේ පින්තූර තියාගත්තම කොහොමද දැන් දන්නවනේ පින්තූර වල දින වටිනාකම? ඔව් ඔව්. එකතු කරේ නැහැ නේද? තමන්ගේ ජීවිතේ කරපු වැඩවල පින්තූර නේද? මේක එක වැඩක්ද? එහෙනම් දැන් අපිට පින්තූර ගමු. එන්න මෙතනට. මොකද මගේ ඡායාරූප ශිල්පියා ඉන්නවා. එයා තමයි මීෂා. ආ. එයා දැන් අපිට ෆොටෝග්‍රාෆ් කරයි. දැන් අපි පෝස් කරන්න. ආ. කොහොමද? කොහොමද? කොහොමද නෑ. මම මෙහෙම ඉන්න. හරිය වැඩි. තවදයක් තියෙනවා කරන්නේ. දැන් කොයි වෙලේ? දැන් අර පුරුදු දේ තමයි කරන්නේ. දැන් වෛද්‍යවරයෙකුට කී සැරයක් විතර පණපොල තියෙනවද? මතක නැති සරම. 10 සැරේ. ආ, එහෙමද? හැබැයි අද වගේ වෙන්නේ නැහැ. හරිද? මොකද මමත් මේ වෛද්‍යවරයෙක් කරන්න යන්නේ. මං හිතන්නේ අපි ડોක්ටර්ස්ව නියෝජනය කරන්න ඕනේ නේ. කොහොමද ඉතින් මේ වෛද්‍යවරයෙක් කරන දේ නේද රංගන ශිල්පියෙකුත් කරන්නේ? නේද? බෙහෙත් වලින් සුව කරන්න බැරි රෝග කොච්චරනම් කලාකරුවන් විසින් සුව කරනවද නේද? මොකද කියන්නේ? මොකද මට පෞද්ගලිකව මට මුණ ගැහිලා තියෙනවා තමන් කැමති රංගන ශිල්පියා හෝ ශිල්පිනියගේ ශරීරයක් දැකලා ඒ රංගනයන් දැකලා හිත සුවපත් වුණ කට්ටිය. ඇත්තටම ડોක්ටර්ස්ත් කියනවනේ කොහොමද 50% තමයි බෙහෙත් අනිත් 50% මානසිකව කියලා නේද? මානසික සුවය. ඉතින් අපි මානසික සුවය නම් ලබා දෙමු දැන් නේද? හොඳයි. ඉතින් ප්‍රොප්ස් තියෙනවා මෙතන. අපි එනවා මේ වටිනා කීම බ්ලේසර් එක මේ ගලවලා. ඔව්, ගලවලා මෙතනින් තියලා අපි මේ ડોක්ටර්ගේ ඇඳුම ඇඳ ගනිමු. ડોක්ටර් නිකන් මේ මදින වෙලාවක් ඉඳලා බිසි ડોක්ටර් කෙනෙක්, ස්පෙෂලිස්ට් කෙනෙක් යන්නේ ඕනේ එතකොට. ඔව්, ස්පෙෂලිස්ට් කීයකට නම් මාරු වෙන්න ඕනේ නේද? ඒ හින්දා ડોක්ටර් විභාගය පාස් වෙච්ච වෙලාවේ ඉඳන් channeling තමයි කරලා තියෙන්නේ. හරි. ඔව්. මෙහෙම දාගෙන එතකොට අනිවාර්යයෙන්ම තිබිය යුතු දෑ තියෙනවානේ. ඉතින් මේ ප්‍රොප් එක හරීම වටිනවා. දොස්තර හිතන්නේ මේ මේ දෙකෙන් මොන කන්නේ දැම්මොත් වැඩිපුර හොඳට පේනද? මේක ඔයාට තමයි. ෆැන්සි ડોක්ටර් කෙනෙක් වගේ. ආ, රයිට්. එහෙමනම් දැන් ගිහින් පින්තූරයක් ගන්න නේද? දැන් ඉතින් ලෙඩක් බලන්න යනවා වගේ දෙන්නේ. ලෙඩ වෙලා වගේ. හොඳ.
මම සුදු චරිත විතරක් හොයන්න ගියා නම් මම ජීවිතේට ඒක මේ බාරගන්නේ නැහැ. දැන් අපි හැමතිස්සෙම බලන්න ඕනේ ඒ ඒ චරිතයේ දින මානුෂික ගුණාංග ඔහුපත් වෙන අවස්ථා. හොඳයි. දැන් පාලිත සිල්වා කියන රංගන ශිල්පියා අමතක නම චරිත කීපයක් මවලා තියෙනවා. දැන් එහෙම කරනවත් එක්ක මිටපද සම්මානීයට පත් වුණාට පස්සේ වගකීමක් තියෙනවනේ. හොඳ ඒවා අනර්ග තත්වේවා පමණක්ම කළ යුතුයි කියන එක. ඒක ඉතින් රස රසකාවියොත් ඒක බලාපොරොත්තු වෙනවා. විචාරක වගේම. එතකොට දැන් කොහොමද ලැබෙන චරිත තෝරගන්නේ? ඒක තමන්ට ඕන විදිහටද නැත්නම් අනුන්ට ඕන විදිහට වෙනවද? මෙහෙමයි. දැන් චරිත අපි යම් කිසි පිටපතක් දකිනකොටම අපි දන්නවා මේ ඒක අර කාලයත් එක්ක වෙන කරා අධ්‍යක්ීම් එක්ක එනවා. අපි දන්නවා මේක ජන සමාජයට ඉස්සෙල්ලාම මේක හොඳින් දැනෙයිද නැද්ද කියන කාරණාව. ඊට පස්සේ අපි බලන්නේ මේ ඒ නිර්මාණය ඇතුලේ අපේ චරිතය. ඒ මගේ චරිතය කොච්චර නිර්මාණයට දායක. ඒ කියන්නේ මට දැන් උදාහරණයකට ගත්තොත් මම බලන්නේ මේකෙන් මම සුදු චරිතයක් වීම නෙමෙයි. දැන් මම පාලිත සිල්වා කියන එක්කෙනාට මේකෙන් මේක කෙරුවට පස්සේ අපි කියමු මේ චරිතේ දන් දෙන එක තියෙන්නේ හැමතිස්සෙම පන්සල් යන ඔන්න උපාසක මහත්ෙක් වගේ. ඒ වගේ සමහර නළු නිළියෝ ඉන්නවා ගොඩක් වෙලාවට ඒ වගේව තමයි හොයන්නේ. ඒ කියන්නේ ඒ සුදු චරිත තමයි සුදු වෙනවා. එහෙම සමාජයට යම් ප්‍රතිරූපයක්. ඒක රංගපෑමේ විද්‍යාවේදී වැරදි. කෙලින්ම එය ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ රංගපෑම විද්‍යාවක් හැටියට හදාරනකොට අපිට උගන්වන ප්‍රධානම කාරණාවක් තමයි හැම මනුෂ්‍ය චරිතයක් දිහාම සානුකම්පිතව බලන්න. ඔහු සමහර විට ඉතාම භයානක මිනිමරුවෙක් වෙන්න පුළුවන්, සොරෙක් වෙන්න පුළුවන්, ඊටත් වඩා නරක මිනිහෙක් වෙන්න පුළුවන්. ඔහුගේ මානසික තත්ත්වය මොකද්ද? ඔහු වැඩ කරේ කොහොමද? උපිස්ස උම්මත්තකෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු රෝගියෙක් වෙන්න පුළුවන්. දැන් මම වරක් රංගපෑවා AIDS රෝගියෙක් හැටියට. මම හිතන්නේ ලංකාවේ මුලින්ම AIDS රෝගියෙක් හැටියට චරිතයක් රංගපෑවම. හැබැයි ඒ චරිතය රංගපානවා දැකලා මම හිතන්නේ සෑහෙන ලොකු බලපෑමක් ජන සමාජයට එල්ල වුණා 1992 නැත්නම් 93 වසන්ත ඔබේසේකර මහත්මයාගේ ඉඳුරු දොර ටෙලිනාට්‍ය. ඉතින් ඒ ටෙලිනාට්‍ය කොටස් කීපයක් විකාශය වෙනකොට ලංකාවේ හිටපු ඒ යුගයේ හිටපු සියලුම තරුණයෝ AIDS රෝගියෙකුගේ ස්වභාවය මොකද්ද, මේකේ තියෙන භයානකකම අවබෝධ කරගත්තා. ඉතින් එතකොට මේ ඇත්තටම ලොකු කාර්යභාරයක් මේ රංගන ශිල්පියෙක් හැටියට තියෙනවා. දැන් මම සුදු චරිත විතරක් හොයන්න ගියා නම් මම ජීවිතේට ඒක මේ බාරගන්නේ නැහැ. දැන් අපි හැමතිස්සෙම බලන්න ඕනේ ඒ චරිතයේ දින මානුෂික ගුණාංග ඔහුපත් වෙන අවස්ථා. ඔහු සමහරවිට ඔහු ඉතාම සංකීර්ණ බැරෑරුම් අවස්ථාවලට ඒ චරිතයපත් වෙන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් ඔය චරිත තෝරගන්නවා කියනකොට දැන් තමන්ටම චැලෙන්ජෙක තමන්ට දැනෙන අවස්ථාවනේ. අපි හිතමු දැන් ඔබම තෝරගත්ත චරිත දෙකක් අපි හිතමු පරස්පර එක්ස්ට්‍රීම්ස් දෙක තියෙනවා. ඒක බැක් ටු බැක් කරනවා. එතකොට මේ ඒක තමන්ට තියෙන වින්දනය සඳහාද, එහෙම නැත්තම් නෑ මම මේක කරන්න ඕනේ, මේක මිස් කරගත්තොත් අපරාධේ නේද, එහෙම දැනෙනවා නේද? දැන් උදාහරණයකට ගත්තොත් ධර්මපාලතුමාගේ චරිතය දැන් මට ලැබෙනකොටම මම හිතුවේ මේක මම අතින් කළ යුතු, ඒ කියන්නේ මම ජාතික මෙහෙවරක් හැටියට කරන්න. මොකද අනගාරික ධර්මපාලතුමා වගේ චරිතයක් මේ ශ්‍රී ලංකාව තුළ අවුරුදු මම හිතන්නේ 10 ගානකට පස්සේ තමයි එහෙම චරිතයක් බිහි වෙන්නේ. එතකොට එහෙම චරිතයක් මම හිතන්නේ
කලා නිර්මාණයක් කරහා ජන සමාජයට දෙනකොට එහි ප්‍රබලකම ඉතාම හොඳින් ආරක්ෂා කරන්න ඕනේ. ඔහු විසින් ඓතිහාසිකව කරන ලද සියලුම කාර්යභාරයන් යම්කිසි ප්‍රමාණයකට නළුවාගේ කාර්යභාරයත් එක්ක මේ මං හිතන්නේ පැටවෙනවා නළුවාගේ කාර්යභාරයට. මොකද ලොකු අගකීමක් තියෙනවා. එක්ස්ට්‍රා බැගේජයක් ඇත්තටම තියෙනවා. ඉතින් ඒ වගකීම අරගෙන තමයි කියන්නේ මේකේ තියෙන බැරෑරුම්කම දැනගෙන තමයි මේ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. එතකොට එතනින් එහාට ඊට පස්සේ කෙලින්ම අජාසත්ද? ඔව්, අජාසත් චිත්‍රපටිය ගත්තොත් දැන් මම දේවදත්ත චරිතය කියන්නේ කෙලින්ම කියන්නේ බෞද්ධ සමාජයේ ඉන්න හොඳම දුෂ්ට චරිතය තමයි දේවද විශිෂ්ටම දුෂ්ට චරිතය. හැබැයි ඒ චරිතය ඒ ආකාරයෙන් තිබුණ හින්දා තමයි බුදුන් වහන්සේගේ චරිතය ඉතාම හොඳින් ඉස්මතු වෙන්නේ. ඉතින් මං හිතන්නේ අසත්‍ය සිදුවීමක් හැටියට වෙනකොටත් එය සාහිත්‍ය හැටියට ලේඛනගත වෙනකොටත් ඒ ආකාරයෙන්ම මේ මං හිතන්නේ ඒ චරිතය විස්තර වෙනවා. ඉතින් මං හිතන්නේ රඟපෑමෙන් තුලත් කාර්යභාරයක් හැටියට ලොකු වගකීමක් තියෙනවා. මොකද යම්කිසි ආගමක බුදු දහම පමණක් නෙවෙයි හැම දහමෙම මං හිතන්නේ කතන්දරවල හොඳ චරිත සහ නරක චරිත තියෙනවා. දැන් අපි ක්‍රිස්තියානි ආගමේ ගත්තොත් මං හිතන්නේ ජුදාස් කියන චරිතය ඒ වගේ චරිතයක්. තව මං හිතන්නේ ඉස්ලාම් ආගමෙත් එහෙම චරිත ඇති. ඉතින් හොඳ ඉස්මතු වෙන්නේ. ඉතින් මං හිතන්නේ නරක කරලා පෙන්වීමත් මං හිතන්නේ එක්තරා විදියක මං හිතන්නේ අපිට පිනක් අයිති වෙනවා. මොකද ඒක රංගන ශිල්පියාගේ කාර්යභාරය හැටියට තමයි මම දකින්නේ. හොඳයි, ඉස්සර කරපු සමාන දේවල් දැන් කරනවා තියා හිතන්නේවත් නෑලු. මම මේ කතා කරන ස්ටන්ට්ස් වගේ දේවල් ගැන ඒකෙන් පොඩ්ඩක් වැඩිදුර කතා කරන්නත් ඕනේ. හැබැයි ඒකට වැඩි හොඳ තැනක් තියෙනවා මගේ ගෙදර. එතනට ගියාම පොඩ්ඩක් අතීතයේ සිට අද දක්වා එන්න පුළුවන් ගතියක් තියෙනවා. මොකද කියන්නේ, අපි පැත්තට යමුද? යමු. හා, එන්න යමු. නාට්‍ය නිර්මාණයක් කියන එක ඒ දවසින් හදන්න බෑ. මේක දැන් අද මෙතනට පටන් ගත්තම ඒක පොඩ පොඩ නිර්මාණය කරගෙන ගිහිල්ලා ගිහිල්ලා ඒක වැඩි දියුණු වෙමින් මාස 6ක් විතර යනකොට ඒක පටන් ගත්ත තැන නෙවෙයි වෙනම තැනක තියෙන්නේ. හොඳයි, මෙතනට ආවම සාමාන්‍යයෙන් හොඳ හොඳ දේවල් මතක් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් හොඳට මේ ක්‍රිකට් සෙල්ලම් කරපු හොඳට මේ හොඳ ක්‍රීඩකයෙක් වෙන්න ගිය ජාතික ක්‍රීඩ පවා යන්න ගිය කෙනෙක් මේ පැත්තරෙනවා. කොහොමද ඒක වෙන්නේ? ඒක වෙන්නේ අහම්බෙන්. ඇත්තටම මේ ඉස්කෝලේ යන කාලේ නම් ක්‍රිකට් ක්‍රීඩා කරමින් හිටියා. පුදුම පිස්සුවක් තිබුණේ. කියන්නේ නිකන් ඉන්නකොට බෝලයක් එල්ලගෙන ගහනවා. හැබැයි ඒ කාලේ අර ජනමාධ්‍ය වලින් ගොඩක් දෙන හින්දා නෙවෙයි, අර ළමා කාලේ අපි එකත් එක්කම මේ ගොඩක් සම්බන්ධ වෙලා හිටපු හින්දා. දැන් අද වගේ ක්‍රිකට් ක්‍රීඩාව ජනමාධ්‍ය වලින් ගොඩාක්ම අපිට ලොකු අවධානයකුත් දෙනවා. මේ ක්‍රීඩකයන්ට ක්‍රීඩකයන්ට ලොකු ජනප්‍රියතාවයකුත් දෙනවා. මේ අපි ඒ කියන්නේ රේඩියෝ එකකින් තමයි මැච් එකක් අහන්නේ. ඒ යුගයේ ටෙලිවිෂන් තිබ්බ යුගයක් නෙමෙයි 70 ගණන්වල. ටෙලිවිෂන් එක එන්නේ මේ 80 ගණන්වල මුල. එතකොට මේ බලපෑම, ඒ කියන්නේ පිටින් එන බලපෑම අඩුයි. අපේ ඇතුලේ තියෙන තමන් තුළ තියෙන එක වැඩි. ඉතින් එහෙම කාලයක තමයි ක්‍රීඩා කරන්න පටන් ගන්නෙ. ඉතින් ටිකක් හොඳට සෙල්ලම් කරමින් හිටියා ඉතින්. නමුත් කලාවට ප්‍රවිෂ්ඨ වීමත් එක්ක ගොඩක් වෙලාවට මේ කලාවේ තියෙන දේවල් එක්ක සම්බන්ධ වෙන විශේෂ නාට්‍ය කලාවත් එක්ක තමයි මම ආරම්භ කරන්නේ. එතකොට මේ එහෙම ගැටලුවකට මුණ දුන්නා. ඉතින් එහෙමම මේ ඒ වගේ අතරේශ්‍ය සමහර දේවල් තියෙනවා. ඒක දැන්
පිහිනනක් දක්ෂයින. ඒක වැඩක් ගත්තද? පිහිනන එකෙන් නම් ඉතින් ඇත්තටම මීච් කරලා තියෙන තරංග වලට ඉඳලා තියෙනවා. නමුත් එහෙම ලොකු ජයග්‍රහණයක් යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මම මේ කියන්නේ මම ගල්කිස්සේ හේනපාර කනිෂ්ඨ විද්‍යාලේ තමයි මුලින්ම අධ්‍යාපනය ලැබුවේ. ඒ හැබැයි ස්විමින් කරේ මේ සාන්ත තෝමස් විද්‍යාලේ ක්ලබ් එකේ. මේ එතකොට ඒ හම්බෙන්නේ සාමාන්‍ය සතියකට පැය දෙකක් වගේ තමයි. ඉතින් පැය දෙකක් ප්‍රැක්ටිස් කළා අමාරුයි අර මේ අනිත් කට්ටිය ගොඩක් ප්‍රැක්ටිස් කරලා ඉන්නේ. ඉතින් එතකොට මාසෙට පැය 8ක් පුහුණු වෙලා මේ හොඳටම මදි නේද? මීට් එකක් කරන්න අමාරුවක් ඇතුළුනේ. ඉතින් මේ ගැටලුව තමයි ඒ කාලේ ආවේ. ඉතින් ඒ ක්‍රීඩාශීලීකමත් එක්කද අර ස්ටන්ට්ස් කරේ ඉසර? ඔව් ඒවයින් ප්‍රයෝජන ගත්තේ ඇත්තටම මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා මේ ගොඩක් වෙලාවට මේ තෙල් නාට්‍ය කීපයකම තිබුණා ඔය වගේ මේ ක්‍රියාදම් ක්‍රියාදම් පයිනේවා ලොකු ගඟවල් වලට එහෙම. ඉතින් ඒවා ඒවට සෑහෙන පාවිච්චි කරා මම දන්න දේවල් ඉගෙනගත්ත දේවල් දැන් කරන්නේ නැත්තේ හිතනවා වැඩිද බයද අනේ මම ඒක කොහොමද ඉතින් කරේ කියලා හිතනවා සමහරවිට. දැන් ඇත්තටම කරන්නේ නැත්තේ ඉතින් වගකීම් වැඩි වගකීම් ගොඩක් කියනකොට සමහර වෙලාවට අර මේ තරුණ කාලේ ගන්න ඒ ජවයට කරපු දේවල් ජවය තියෙනවා. ඒ වගේ බය වැඩි ඊට වැඩි. ජා බය පොඩ්ඩක් උඩට ඇවිල්ලා පර්සන්ටේජ් එක පර්සන්ටේජ් එක වගකීම් එක එන්නේ නැතුව මේ බය නැන්නේ. ඔය දැනුම් තේරුම් ගුණාම මැචුව වෙන්න එහෙම වෙනවා නේද? දැන් එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් ඉන්න වැඩි සෙල්ලම් කරන්නේ නැහැ එහෙමද? හැබැයි මෙහෙමයි මොහොක දෙයක් ඉගෙන ගන්න ඕන නම් ඒකට කොහොම හරි අවධානය දීලා ඒකට කාලය වැය කරනවානේ. ඒ විදිහටනේ දැන් ඉන්දියාවට ගිහිල්ලා මේ ෆිල්ම් ඇප්‍රීෂියේෂන් කෝස් එක කරේ නේද? සාමාන්‍යයෙන් එහෙම ඉගෙනගෙන ආපු කට්ටිය උනාරි කරනවා නේද? මොකද මගේ ඉස්සෙල්ල කණ්ඩායමේ කෙනෙක් තමයි ඔය ලගාන් චිත්‍රපටියේ මාධ්‍යයන් ආශිතෝෂ් ගවාරික. ඕ යෝදාක් බා ඔය චිත්‍රපටියේ හැද. හැබැයි ඉතින් ලංකාවට ඇවිල්ලා හදන්න හැදුවා. නමුත් ලංකාවේ චිත්‍රපටියක් හදන්න යනවා කියන්නේ මේ ලොකු අරගලයක් කරන්න ඕනේ. ඒක අවසනාවකට ඒ අවස්ථාව ගිලිහිලා ගියා ඉතින්. නමුත් මෙහෙමයි දැන් මගේ පොතේ තිබුණේ ඩී ස්ට්‍රෙස් වෙන විදිය. ටෙන්ෂන් ප්‍රෙෂර් වලින් මේ එලියට එන විදිහ. දැන් සමහර නිර්මාණ තියෙනවා ඩී ස්ට්‍රෙස් කරන අපිව නේද? ඉතින් අපි හිතමු දැන් කවි ලීරස සින්දු නේද කවි ගී සංකල්පන දැන් ඒවා එන්නේ නැතුවට මේ වෙලාවත් එක්ක නැත්නම් ඒ වුමනාවෙන් යටපත් කළා තද කළා දියලා තියෙනවාද වෙන ෆයිල් එකක? ආ එහෙම නෑ ලී හිටපු ගවල් ලියන. නමුත් එහෙම මේ මෙහෙමයි දැන් ඕනම මම හිතන විදිහට ඕනම කලාකරුවෙකුට විවේක බුද්ධිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ විවේකයේ කියන එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔහුට හිතන්න ඔහුට ඒක නැති වුණාම ඇත්තටම නිර්මාණ එන්නේ නැහැ. ඔහුට කල්පනා කරන්න මේ වෙලාවක් තියෙන්නේ නැහැ. සමහර දැන් සමහර කාලවල තියෙනවා එහෙම මේ ඒ කියන්නේ අර රංගපානයක ඇරෙන්න මේ එහෙම නැත්තම් මොන හරි නිර්මාණයක් කරන සම්බන්ධයක ඇරෙන්න එහෙම වෙන තමන්ගේ නිර්මාණ ගැන හිතන්න වෙලාවක් නැහැ. දැන් මං වසර දෙකක් විතර ගත කළා නාට්‍යයක් කරන්න. නාට්‍යයක් ගැන මම හිතුවා. හැබැයි ඒ අවුරුද්දයි මාස 8ක් වගේ සර්කස් කාර්යෝ කියලා මම නාට්‍ය කරා දැන් දෙකකට විතර ඉස්සෙල්ලා. ඉතින් ඒක සාර්ථකව මට කරගන්න පුළුවන් වුණා. හැබැයි මගේ අවුරුදු දෙකේම මගේ ඔළුවේ තිබ්බේ ඒක තමයි. කොච්චරද කියනවනම් තාමත් ඒක තමයි ඔළුවේ තියෙන්නේ. අවුරුදු දෙක කොහොමද ගියේ කියලා තේරෙන්නේ නැතුව ඇති. නෑ. ඇත්තටම නෑ. මම ආසම කාලයත් ඒ කාලෙම තමයි. මොකද යමක් නිර්මාණය කරමින් ඉන්න කාලේ. එහෙනම් වේදිකා නාට්‍ය නිර්මාණයක් කියන එක ඒ දවසින් හදන්න බෑ. මේක දැන් අද මෙතනට පටන් ගත්තම ඒක පොඩ පොඩ නිර්මාණය කරගෙන ගිහිල්ලා ගිහිල්ලා ඒක වැඩි දියුණු වෙමින් මාස 6ක් විතර යනකොට ඒක පටන් ගත්ත තැන නෙවෙයි වෙනම තැනක තියෙන්නේ. ඒකට ඉතින් අදාළ ශිල්පීන් ඉන්න ඕනේ. ඔවුන්ගේ ඔවුන්ටත් නිදහස දෙන්න ඕනේ. ඔවුන් එක්ක ගනුදෙනු කරන්න. ඒතකොට දුර්වලකම් මොන හරි තියෙනවා නම් ඒව බලලා ඒව හදලා ඒගොල්ලන්ව නැවත පුහුණු කරලා විවිධ දේවල් තියෙනවා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් නළුවාගේ පුහුණුව කියන්නේ නළුවා දුර්වල වෙන ඕනම තැනක් බලලා ඒකට මේ
ට්‍රීට් කරන්න අපි ඉස්සෙල් අර දොස්තරගේ වැඩේ කරා වගේ එතෙන්ට අපිට පුළුවන් කරන්න මේ ඉතින් එහෙම කරමින් තමයි වැඩ කරන්න මම කැමති ඇත්තටම කොහොමද එහෙම වෙන්නේ මං හිතන්නේ කලාශිල්පියෙක් කියන්නේ තමන් කරපු දේම පුංචි විවේකයක් අරගෙන ඇවිල්ලා ආයෙ බලනකොට තමන්ට තේරෙනවා එදා සමාජයට තමන්ට මහා විදියට තේරෙන දේ අඩුපාඩු නැත් පේන්න පුළුවන් නේද ඒක හරි ගස්ස ගන්න හොඳම විදිය ඒක තමයි මං ඔයා මොන දිහා බලගෙන ඉන්නවද කවිය ලියන්න මං අහකලා ගන්නද මගේ මුණ්ඩකම කවියවද කියලා ඒකනේ හොඳයි දැන් ඉතින් ටේ නාටි කීපයකටම නේද තේමා ගීත ලිව්වා කැසට් එකක් පිටින්ම නේ ඒවා ආශිර්වාදලා හංගලා තියලා තියෙන්නේ ආ එතකොට මේ කවි ගී සංකල්පනා මේ හැමතිස්සෙම මේ ඒකනේ ඒ හැම දෙයක්ම තියෙන කෙනෙක් ඇයි මේ දැන් මේ අද්දික මෙහෙම බැඳගෙන ඉන්නේ එහෙම ඉන්න දෙන්න බෑ ඒ මින් දෙන්න බෑ සහ මම දන්න විදියට ඕන මාතෘකාවක් දුන්නොත් සෙනින් ඒක කවි ගී සංකල්පනාවක් හදන්න ඒක තමයි අභියෝගය. දැන් හැබැයි මම මාතෘකාවක් දෙන්න ඕනද දෙයක් ලියන්න නැත්නම් ඔබ විසින් මාතෘකාව තෝරගන්න. නෑ 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 මට මොන හරි කියන්න ඉතින් මට මම දන්නේ ඉතින් බලමු ඉතින් මේ කට්ටිය වටේ ඉන්නේ. මම හිතියා හැබැයි මේ වෙලාවට අර විවේක බුද්ධිය කියන මේ වෙලාවට ගන්න දෙයක් අහ. එහෙනම් මං හිතන්නේ හොඳ මාතෘකාවනේ කාර්ය බහුලත්වය වෙන්න ඕනේ දැන්. එහෙමද? මං හිතන්නේ හැබැයි පාලි සිල්වා කිව්වම මම හිතනවා ආදරය බැඳීම් සිතුවිලි විවේකය නිර්මාණශීලීකම ඔන්න ඔය වගේ දේවල් වලට වැඩි අවධානයක් යොමු කරනවායි කියලා. ඒ නිසා මං හිතනවා මේ දැන් තියෙන මේ hina වේතියට ආදරය සෙනෙහස වගේ මාතෘකාවක් දෙන්නත් සාමාන්‍ය ලෝකයේ මිනිස් වැඩියෙන්ම කැමති මාතෘකාව තමයි ඒක. ඒක. සහ ලියලා මේ ඉවරයක් කරන්නත් බැරි මාතෘකාවක් ඒකනේ. ඉවර වෙන්නෙත් නැහැ. ඔව් කීලියක් නැහැ. සහ ඒකට තරම් මේ වෙළඳ පොලක් හැදෙන්නෙත් නැහැ වෙන අනිත් දේවල්. අනිවාර්යයෙන්ම. මේව කඩාගෙන වටනවා තමයි අනිත් දේවල් ගැන කවි කියන්න පටන් ගන්න. ඒ අදකින් කියන්නේ ඒක. ගොඩනගාගන්න බැරුණාම තමයි අර සෝභා දහම ගැන කුරුල්ලෝ ගැන කඳු ගංගා පරිසරය ගැන එහෙම නැත්තම් ජීවිතයේ තියෙන අවිනිශ්චිතභාවය ගැන ලියන්න කොට ඒ කල කිරුණා ඊට පස්සේ ආයමත් රාත්‍රියේ හරි ගියාම ඒක ඔක්කොම අමතක වෙනවා අයියෝ ආයමත් එතෙන් තියනවා හොඳයි අපි දැන් එහෙනම් උත්සාහ කරලා බලමු මොන වගේ දෙයක් ලියවිද කියලා බලමු නේද සමාජ මේ අවස්ථාවේ හැටියට මම ඔයා මොන දිහා බලගෙන ඉන්නවද කවිය ලියන්න මම අහකලා ගන්නද මගේ මුණ්ඩකම කවියවද කියලා ඒකනේ සාමාන්‍ය පරිසරේ මොන වගේ වෙන්න ඕනද කියලා කියන්න ඈ පරිසරේ මොන වගේ වෙන්න ඕනද මම මෙහෙම කරලා ඒක වෙනස් කරලා දෙන්න දැන් ඔයා කිව්ව මාතෘකා ගොඩක් කිව්වනේ මට දැන් මම ලේසි කරලා තියෙන්නේ බාල් මම කොච්චර හොඳ කියලා ඔයා කියන්නේ මේ ප්‍රේමය ගැන ලියන්න කියලා ඔව් ප්‍රේමය ගැන නේද මෙහෙම බලාගෙන ඉන්නකොට ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒක තමයි චැලෙන්ජ් එක ප්‍රේමය ගැන ලියවෙන්න බැරිම කෙනෙක් ඉදිරියේ තියාගෙන ප්‍රේමය ගැන ලියවීම තමයි ඔබේ හැකියාව අපි චිත්‍රයක් අඳින ගමන් හිතන්න පුළුවන්ද එහෙම නැත්නම් අතීතයේ මතක සටහන් වල යන ගමන් හිතන්න පුළුවන්ද? choice එකක් තියෙනවා. මොකද මං ගාව මේ අදිනකොට දෙකදම අවශ්‍ය දෙයක් තියෙනවා. හරි. මේකත් බැලුවා නේද මම. ඒ කියන්නේ ඒකද සිද්ධ වෙ යුත්තේ. ඒක හොඳයි. ඒක හොඳයි. හරි. එහෙනම් දැන් මේක තමයි රියල් ටැලන්ට් එක. දැන් මං අහන දේවල් වලට ඒ දේවල් මතක් කරන්නේ ඒ දේවල් ගැන කියන ගම. හරි හොඳයි. එහෙනම් මට කියන්න මේ පින්තූරේ පිටපස්සේ තියෙන කතාව මොකද්ද කියලා. අර ඉන්නේ කවුද? කොයි කාලෙද? මං හිතන්නේ මට අවුරුදු
මන්දන්නේ 10ක් 9ක් විතර ඇති මගේ අයියා බෙල් බොටම්ස් ඔව් බෙල් බොටම් දින කාලේ ඒකේ 70 ගණන් වල ඒ යන්න හරි ඕකේ 70 ගණන් වල 70 ගණන් වල අන්තිමට වගේ හහ් පුංචි පහේ නළුව දෙන්නෙක් වගේ හැබැයි පේනවා මම හිතන්නේ ඔය ෂර්ට් මැටීරියල් එහෙමත් ඒ දවස්වල මේ ඉන්දියානු නළු ඇඳුවේ කොහොමද සහෝදරයාගෙත් එක තියෙන බැඳීම හොඳයි හොඳයි මම සහෝදරෙක් විතරයි ඉන්නේ ඉතින් ඒ සහෝදරයා තමයි ඡායාරූපයේ ඉන්නේ හැබැයි මම තරම් දඟනේ මම පොඩි කාලේ ගොඩක් දඟයි පිළිගත්තනේ දඟයි කියලා තවමත් දඟ නැතුව නෙවෙයි අර දඟ හංගගෙන ඉන්නයි කියන්නේ මේකට දඟ හංගගෙන ඉන්නවා නේද හොඳයි තමයි සහෝදරයා සම්බන්ධයෙන් කියන්නේ මම හිතන්නේ සහෝදරෙක් වගේම හොඳ මිත්‍රයෙක් නේ මෙන්න තව පෙන්තුරක් තියෙනවා දන්න කියන කීප දෙනෙක් ඉන්නවා නේද ඔක්කොම ඉන්නවා දන්න කියන අය ගොඩක් ඉන්නවා මේ පැත්තෙන් ඉන්න ඔබ දැකලා පුරුදු මහේන්ද පෙරේරා පිටිපස්සේ ඉන්නේ ඔව් එයාවත් වසන්ත විතක්කි සමන් ප්‍රිය මාරසිංහ ඒ වගේම අපේ අතරින් වියවුණු මෙහා සිල්වා මැද ඉන්නේ මම හිතන්නේ මේ යුගයේ ඕනම කෙනෙක් දකින්න කැමති කුන්තිලා නම් වූ විශිෂ්ට නාට්‍ය නිර්මාණය කරපු හෙලිනා ලෙක්තිමකි මහත්මිය තමයි මම හිතන්නේ ඈ මට මතක හැටියට මේ සමු ගන්න දවසේද දන්නේ නැහැ ඔය ෆොටෝ එක නෑ එදා අපි ඔහොම නෙමෙයි හිටියේ නමුත් අපි ඔක්කොමලා සුදර්ශි ශාලාවේදී මම හිතන්නේ පුහුණු වීමක් අවසානයේදී ගත්ත ඡායාරූපයක් මේකත් බොහොම ඓතිහාසික ඡායාරූපයක් මේක ආචාර්ය සාලමන් ෆොන්සේකා අධ්‍යක්ෂණය කරපු සක්විති නික්මන කියන නාට්‍ය මෙහි මාත් එක්ක රඟපාන මේ අවස්ථාවේදී වේදිකාවේ ඉන්න අප අතරින් වියෝ වුණු එච්.ඒ. පෙරේරා ඒ වගේම දැන් මම හිතන්නේ වේදිකා රංගනින් ඉවත් වෙලා ඉන්නේ නමුත් අපට හිටපු හොඳම වේදිකා රංගන ශිල්පිනියක් තමයි ප්‍රදීපා ධර්මදාස මහත්මිය දැන් ගායිකාවක් ලෙස පිටින් ඊටා පහමුවට එනවා නමුත් වේදිකාවෙන් සමු ගැනීම බොහොම අපට බොහොම කනගාටුදායක මොකද වේදිකාවේ මම හිතන්නේ ලාංකීය වේදිකාවේ හිටපු ඉතා සුවිශේෂීම ප්‍රබලම හඬක් තමයි අපිට ප්‍රදීපා මහත්මිය ඉතින් ඇත් බොහොම මේ හොඳ ආසාවෙන් ළඟපාපු චරිතයක් මේ. හොඳයි. අපි බලමු ඊළඟ පින්තරේ පිටපස්සේ කතාව මොකක්ද කියලා. අනිත් හැමෝම අනිත් පැත්ත බලන්නේ නැද්ද? පාලිසිරුවන් සර් මේ පැත්ත බලන්නේ. මේ විදේශීය චිත්‍රපටියක මා රඟපාපු අවස්ථාවක් මේ ගුඩ් මැරේජස් කියලා ලංකාවෙත් මම හිතන්නේ මේ ප්‍රදර්ශනය කරා. මේ මම හිතන්නේ ෆ්‍රාන්ස් උපායන සමාගමක් තමයි මේ නිෂ්පාදනය කළේ. ඉතින් මෙහි මේක කවදාවත් අමතක වෙන්නේ නැහැ. මෙහි තියෙන දර්ශනයක් මේ රඟපාන්නේ ඉන්දියානු සැමියෙක් හැටියට. ඔහු තමන්ගේ දෑවැද්ද නොලැබුණාම බිරිඳට ගිනි තබනවා. ඉන්දියාවේ සාමාන්‍යයෙන් වෙන සිදුවීමක් ඒක. දෑවැද්ද කියන එක හරිම ඒ කියන්නේ සමාජයේ මුල් බැසගෙන තියෙන දෙයක්. ඇත්තටම ලංකාව අපි ගොඩක් හොඳයි. මේ සාජනලතා මේ නාට්‍යයේ එහෙම කාලයකත් තිබුණා නේද? ඒ කාලේ මතක් කරමින් මතක නෑ වගේ ඉන්නවා. ඒ දේවල් තවම තියෙනවා ඇඟේ නේද? හිනාවෙන්න පේනවා ඒක නම්. හොඳයි. අපි කාටවත් අමතක වෙන්නේ නැහැ මේ චරිතය. මේක ඇවිල්ලා මේ මම මුලින්ම මේ ඇක රඟපාපු මේ වාණිජ චිත්‍රපටිය තමයි. මේකේ මේ ඔය පිටිපස්සෙන් ඉන්න අපේ රංගන ශිල්පී රංජන රාමනායකත් වීනා ජයකොඩි මේ නොහනන් ලඳුනේ කියලා චිත්‍රපටියක් හේමසිරි සෙල්ලප්පෙරුව මහත්මයා තමයි අධ්‍යක්ෂණය කළේ. ඉතින් අපි දෙන්න මේ සහෝදරයෝ දෙන්නෙක් හැටියට තමයි මායි රංජනේ රංගපෑවේ. ඉතින් දෙන්න පස්සේ තමයි දන්නේ දෙන්න ගහ ගන්නවා ගැටෙනවා පස්සේ දන්න සහෝදරය කියලා. පෙන්ඩෙන්ට් එකෙන්ද සින්දෙන්ද ඔයගන්නේ? අඳුර තාත්තා ඇවිල්ලා කියනවා මේ. එහෙමද වෙන්නේ? හොඳයි.
අපි බලවා මෙන්න මේ මගේ අම්මා මේ කොහොමද ඒ සම්බන්ධයෙන් කියන් තියන්නේ ඉතින් අම්මා මේ කොඩි කාලේ නම් ඉතින් අම්මත් එක්ක තමයි ඒ කියන්නේ අම්මා ගොඩක් වෙලාට බැලුවේ අපි අම්මා ගෙදර හිටියේ තාත්තා විතරයි වැඩ කරේ අම්මා තමයි නේ දන් කරන්න ඉරි දුන්නේ ඉද දෙන්නේ අම්මගෙන් ගුටි කනවා ඒක තමයි ඉද දෙන පළවෙනි විදිහ ගුටි ගහන ගහන්න දල් කරන්න හිතෙන්නේ හොඳයි මම හිතන්නේ ඒක බොහොම විශේෂ පින්තූරයක් මේක තමයි මම අවසාන වශයෙන් තෝරගත් පින්තූරේ දැන් මේ අනගාරික ධර්මපාල ශ්‍රීමතානෝ චිත්‍රපටියේ මේ වසරේදී තිරගත වෙයි කියලා අපි විශ්වාස කරනවා බලාපොරොත්තු වෙනවා මොකද මම හිතනවා ලාංකීය සිනමා ප්‍රේක්ෂකයාට ලොකු අත්දැකීමක් වෙයි කියලා මේ චිත්‍රපටිය මොකද මේ නිර්මාණය කරන්න අපි යම් වෙහෙසක් ගත්තා එක්තරා විදිහක ලොකු උත්සාහයක් ගත්තා විශේෂයෙන්ම ඉන්දියාවේ ඒ අදාළ ස්ථානවලට ගිහිල්ලා ධර්මපාලතුමා තමන්ගේ ජීවිතය කැප කරපු ස්ථානවලට ගිහිල්ලා ඒ කියන්නේ නියම අවස්ථා තැන්වලටම ගිහිල්ලා එය සිද්ධ කරන්න උත්සාහ කරා අපි. ඉතින් ඒක චිත්‍රපටියේ ගැබ් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. චිත්‍ර කලාවට දක්ෂයි කියලා ආරංචියක් ආවා. හරි. නමුත් චිත්‍ර කලාවට යොමු වෙන එක එක විවිධ විවිධ අවස්ථා විවිධ හේතු තියෙනවානේ. එක එක අයට පාල්දි සිල්වා චිත්‍ර කලාවට යොමු වුණේ ඒ නිසා සමහර ඩී ස්ට්‍රෙස් වෙන්නේ නැහැ මං ඉස්සර කිව්වා වගේ නේද? ඒ දේවල් මම චිත්‍ර කලාවට යොමු වුණේ මගේ අයියා හොඳ චිත්‍ර ශිල්පියෙක්. ඉතින් ඔහු ගෙදර නිතරම ලස්සන චිත්‍රයන් ඔහු පාසලේ කරෙත් චිත්‍ර තරඟ දෙකකින් විතර ඔහු ජයග්‍රහණයක් කෙරුවා. ඊට පස්සේ දැන් ඔහු ගෙදරදී චිත්‍ර අඳිනවා බලාගෙන ඉඳලා තමයි මම අඳින්නේ. හැබැයි මම අඳින්නේ චිත්‍ර ඔහුගේ ඒවට වැඩිය වෙනස්. අපි බලමු කොහොමද මේ පාල්ද සිල්වාට ආවේනික වූ චිත්‍ර කලාව කියලා. මොකද ඒ කෙනාගේ ප්‍රකාශනය තමයි. ඉතාමත්ම විශිෂ්ට මගේ බොහොම පුංචි කාල වේලාවකින් කතාබහක් කරන ගමන් තමයි මේ සිතුවිලි පහල වෙලා ඇන්දේ. හොඳයි. ඉතින් බොහොමත්ම ස්තුතියි. මොකද මේක මංගාව තියෙනවානේ. මේක මට වටිනවා. ස්තුතියි. මං හිතන්නේ කරපු දේවල් ටික හොඳටම ඇති. මං හිතනවා අපි ගොඩක් දේවල් බෙදා හදා ගත්තයි කියලා. ඉතින් මට ඉතින් මේ පැය ගොඩක් වටිනවා. මට බොහොම සන්තෝෂයි අද මගේ ගෙදරට මම බොහොමත්ම කැමති කලාකරුවෙක් ඔබ කොහොමද ඉතින් මේ තමයි පාල්ද සිල්වා බොහොමත්ම ස්තුතියි අද ආවාට මට තියෙනවා මේ ඔබ යතේ ගෙදර අරන් යන්න දෙන දේවල් ටිකක් ඒ ටික ගන්න අපි ඒ පැත්තට යමු නේද අපි පින්තූර වගේක් ගත්තනේ ඔව් එකක් තමයි වෛද්‍ය වෘත්තිය අපි වෛද්‍යවරු නියෝජනය කරේ මේ තමයි ඉතින් අපේ එකේ පින්තූරේ වන්නේ ඉතින් දැන් මට පුළුවන් මේක මගේ ගෙදර තියාගෙන මම පාරිසල්වත් එක්ක මෙහෙම වෛද්‍යවරීගේ සැලසි ළඟපෑව වගේ එහෙම මගේ හිත හදාගන්න මේක තියාගන්න. ඒ හින්දා මේක මම මාත් එක්ක තියාගන්නවා ඔබ මගේ ගෙදරට ආවයි කියලා මතක් වෙන්න. ඔව්. සැලසියකුත් කරා කියලා මට ඒක හිතාගන්න පුළුවන්. මෙන්න තව පින්තූරයක් තියෙනවා. මේ තමයි ඔබ මගේ ගෙදරට ආවයි කියලා මතක් වෙන්න. හොඳයි. මේක එහින්දා අරන් යන්න
බොහොම ස්තුතියි ආවට ස්තුතිය සංකේතයක් විදිහට මේක දෙන්නේ මේක පමණක්ම නොවේ මේක මෙතනින් තියලා තව ටැග්ග්ක් තියෙනවා ඒ තමයි මේ Wheels Design Private Limited කියලා මොකද මම දන්නවනේ මේ උසට මහතර හරියන්න මම හිතුවා හරියටම මෙෂර්මන්ට් එකට මම ගත්තා දෙයක් මම හිතනවා මේක ප්‍රයෝජනවත් වෙයි කියලා දවසකට ඔබට බොහොමත්ම ස්තුතියි හොඳයි එහෙනම් අපි මේක තියලා මෙතන අර ලාච්චුක දාලා හංගන් ඉන්න සමාන දේවල් ටිකක් එළියට ගන්නයි හදන්නේ පාල් සිල්වා කියන්නේ බොහොම හොඳට ඉඟි නළුව පාන්න පුළුවන් රංගන ශිල්පියෙක් Monica!